අස්සවැනි මස ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසප් නම් මිනිසෙකු වට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියාය. දේව දූතයා ඈ සිටි තැනට පැමිණ විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේ. සම්විධානන් වහන්සේ ඔබ සමග යයි කීහ. ඒත් ඈ ඒ වදන් නසා අතිශයෙන් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැයි සිත සිතා සිටියාය. දේව දූතයාට කතා කොට මරියාවෙනි බිය නොවන්න ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාද ලද්දේය. මේ බලන්න ඔබ පිරිසිඳගෙන පුතෙකු ලබන්නේය. උන්වහන්සේට ජේසුස් යන නාමයේ තබන්න. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වනසේක. පරම උත්මයාණන්ගේ පුත්‍රයානෝයයි කියනු ලබනසේක. උන්වහන්සේගේ පිය වූ දාවිද්ගේ සිංහාසනය දෙවි ස්වාමින් වහන්සේ උන්වහන්සේට ප්‍රදානය කරනසේක. උන්වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරේ සදාටම රජකම් කරනසේක. උන්වහන්සේගේ රාජ්‍ය කෙළවරක් නොදන්නේ යයි කීය. එවිට මරියතුමි දේවදූතයාට කතාකොට මට පුරුෂයෙකු නැති බැවින් මෙවැන්නක් කෙසේ විය හැකිදැයි අසුවාය. දේවදූතයාට උත්තර දෙමින් සුද්ධාත්මන් වහන්සේ ඔබ කෙරෙහි පාලවන සේක. පරමෝත්තමයාණන්ගේ අනුභවයේද ඔබ වහන්සේගෙන්ය. එයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණුවයි කියනු ලබන සේක. බලන්න ඔබගේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මාළු වයසේදී පුතෙකු පිළිසිඳ ගත්තාය. වදයයි කිය ඇයට දැන් සවෙනි මසය. මක් නිසාද දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැයි කීවේය. මරියතුමි කතා කරමින් බලන්න මම සම්විධානන් වහන්සේගේ දාසිය වෙමි. ඔබ පැවසූ ලෙසම මට ඉටු වේවායයි කීවාය. එවිට දේව දූතයා ඈකරෙන් වෙන්ව ගියේය. සම්විධානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුල මාදරණීය සහෝදර සහෝදරනි දරුවනි, අද අපි සුද්ධෝ ජපමාල දේව මාතාවන්ගේ මංගල්‍යය පවත්වනවා. සුද්ධෝ සභා මාතාව ඔක්තෝබර් මාසය විශේෂයෙන් කැප කරත් ඇත්තේ ජපමාල දේව මාතාවටයි. මේ ජපමාල රන්මාලයේ මාසයයි. ඔක්තෝබර් මාසය ගැන කියවෙන සෑම මොහොතකම අප හදවත් තුළට නැගෙන්නේ ජපමාල දෙව්මව් කෙරෙහි අප තුළ නැගෙන අසීමිත ආදරයයි. ජපමාල දේව මෑණියෝ මේ ලෝකයේ සෑම ස්ත්‍රීකටම වඩා උතුම් ආසුරලොව සියලුම ශුද්ධවරයන්ටත් වඩා බලගත්ු ආදෙවියන් වහන්සේගේ ආශිරීලත් උතුම් කන්‍යාවක්. ඔක්තෝබර් මාසයේ විශේෂෙන් ජපමාල උච්චාරණය කරමින් ගී ගයමින් දේව මෑණියන්ට තුති පැසසුම් කිරීම කිතුණු අපගේ යුතුකම වෙනවා. අපි දන්නවා මීට අවුරුදු කීපයකට කලින් අදත් සමහර නිවෙස්වල සවසට මුළු පවුලම දෙව්මව් ඉදිරියේ පැදුරක් මත දන ගසාගෙන ජපමාලයේ කීමට පුරුදු වී සිටියා. අදේ පුරාණ ගති පැවතුම් අපෙන් බොහෝ ඈතට හඹා ගොස් තිබෙනවා. අද ජපමාලයේ කීම වෙනුවට මුළු පවුලම රූපවාහිනිය නැරඹීමට සරසනවා. අද අපි දරුවන් අපේ දරුවන් දේව ආදරේ නොමැතිව පාපේ වැල් බැම්මට පත් වෙලා තියෙනවා. පවුල් තුල සාමය සමගිය එකමුතුකම නැති වෙලා තියෙනවා. රටවල් අතර යුද්ධ කෝලාල බිහි වෙලා කුල ජාති වර්ණ නිසා මිනිසුන් බෙදිලා. ඉතින් අපි අපේ දරුවන් යාමකට යොරු කිරීමට අප රටට සහ ලෝකයට සාමය උදා කරන මෙන් ඒ වගේම කොරෝනා ව්‍යසනයෙන් අපව ගලවා ගන්න කියලා ජපමාල දෙව්මව් ඉදිරියේ දනින් වැටි අපි එතුමියට කඳලව් කරමු.